भगवान ලොවම බීතයට පත් කළ COVID-19 වෛරසය ආසාදිනිය වුවන් මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේ වන විටත් මෙම වෛරසය මර්ධනය කිරීම සඳහා යහුසුලුව කටයුතු කරමින් සිටිනවා. එවන් පසුබිමක COVID-19 වෛරසයේ සියලුම තතු ඔබ වෙත ගෙනෙමින් ආරම්භ කරන්න සූදානම් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කොරෝනා ඇත්ත සහ බොරුව රට දැනුවත් කිරීමට සියලු මාධ්‍ය අත්වැල් බැඳගනි. කොරෝනා පාලනයට විසඳුමක් ලෙස හෙට දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරයි. සියලුම ලංගම බස් රථ හෙට දින සිට නිරෝධායනයට. අද සිට කාලගුණයේ වෙනසක් ප්‍රදේශ කිහිපයකට වැසි. අලිමිනිස් ගැටලුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීන් A6 වසයි. ට්‍රම්ප්ට කොරෝනා නොමැති බව වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවෙයි. ස්පාඤ්ඤයේ අගමැති බිරිඳට කොරෝනා. දැන් සවිස්තර පුවත්. මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව මේ වන විට 10 දක්වා ඉහළ කුස් තිබෙනවා. වෛරසය හේතුවෙන් හෙට දින රජයේ බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ පසුරුවේ ප්‍රකාශ කළා. ඒ පසුගිය 7 වනදා ඉතාලියේ සිට දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් සහ මීට පෙර තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙකු වන 17 හැවිරිදි දැරියක්. ඔවුන් කොරෝනා වෛරසය ආසාදනය වූ 9 වන සහ 10 වන ශ්‍රී ලාංකිකයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. මෙතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් හෙට දින රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම හෙට දිනේ රාජ්‍යාංශයට අමතරව බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව දින 14ක කාලයක් තහනම් කරන බව පොලිසිය නිවේදනය කළා. මෙතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන සහ උද්භිද උද්‍යාන ඉදිරි සති දෙක තුල වසා තැබීමට පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙතර කොළඹ මධ්‍යම බස් නැවතුම්පලෙන් පිටත් වන සියලුම ලංගම බස් රථ හෙට දින සිට නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් කොරෝනා වෛරසයෙන් නිරෝධායනය කිරීම වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් තුල ස්ථාපිත කිරීමට විරුද්ධව ඊයේ වවුනියාව ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබෙනවා. වවුනියාව නෙළුකුළුම ප්‍රදේශයේදී මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට ඇති අතර විරෝධතාවයට වවුනියාව දමිළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් පැමිණී තිබෙනවා. යුරෝපීය රාජ්‍යයක් වූ ප්‍රංශයට සහ ඉතාලියටද COVID-19 වෛරසය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සැපයුම් මෙන්ම ඖෂධ මිලදී ගැනීමට මෙන්ම රැකිය කටයුතු හැරෙන්නට ස්පාඤ්ඤ ජනතාවට නිවෙස්වලින් බැහැරට යාම තහනම් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 191ක් ස්පාඤ්ඤයෙන් වාර්තා වී තිබෙනවා. ඉතාලියෙන් පසු යුරෝපයේ දරුණුතම බලපෑම ස්පාඤ්ඤයට බලපා තිබෙනවා. මෙතර පවතින වෛරස තත්ත්වයේ හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලින් 90 කෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රංශයේද අවන්හල් සහ සිනමා ශාලා වසා දැමීමට එරට රජයේ පියවරගෙන තිබෙනවා. මෙතර අදවන විට ඉතාලියේ වාර්තා වන මරණ සංඛ්‍යාව 1440ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපය මේ වන විට COVID-19 වෛරසයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්වී ඇති බවයි. මෙතර ඕස්ට්‍රේලියාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළට ඇතුළු වන ඕනෑම පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
නව ශ්‍රීලන්තයේද එලෙසම දින 14ක කාලයක් රට තුළට පැමිණෙන පුද්ගලයන් නිරුදහනය කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර දකුණු කොරියාවේද අද වන විට නව රෝගීන් 76 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ආසාදිත පුද්ගලයන් කිහිප දෙනෙකු ඇසුරු කර තිබීම හේතුවෙන් COVID-19 වෛරසයට ගොදුරු වී ඇද්ද නැද්ද යන පිළිබඳව දැන ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී නොමැති බවද එහිදී තහවුරු වී තිබෙනවා. මේ වන විට ඇමරිකානුවන් 50කට වැඩි පිරිසක් COVID-19 වෛරසය හේතුවෙන් බියකොස් සිටි අතර ඒ හේතුවෙන් ඇමරිකානු ජන ජීවිතයේද බෙහෙවින් අඩාල වී තිබෙනවා. මෙතර ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සන්චෙස්ගේ බිරිඳ වන බෙගොන්‍යා ගෝමෙස්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට රජය ඊයේ තහවුරු කළා. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා සහ බිරිඳ මැඩ්‍රිඩ් නුවර අගමැති නිවහනේ තවදුරටත් රැඳී සිටින බවයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය සහ පාලනය සම්බන්ධ කොරෝනා ඇත්ත සහ බොරු යන මෙන් ජනතාව දැනුවත් කිරීමේ සංවාදාත්මක වැඩසටහන අද පෙරපරුවේ පැවැත්ුණා. මෙම වැඩසටහන සියලුම මාධ්‍ය නාලිකා හරහා විකාශය කිරීමට කටයුතු කරනු ලැබුවා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බවයි. පිට රටවලින් මේ වෛරසය රට තුළට ඒම වැළැක්වීමට අද වන විට රජය අරගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද? ක්‍රියාමාර්ග අරගෙන තියෙන ක්‍රමක්‍රමයෙන් එකවර නෙවෙයි. දැන් මේ ඊයේ පෙරේද ගනිපු තීරණ දැන් එතකොට ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් මේ අපි කියනවට වැඩිය මේ රෝගීන් ඉන්න පුළුවන් මේ ඒ නිසා මේක මේ විදියට නිවාඩු දෙනවා එහෙම කියලා. අන්න ඒක අපි කවුරු හරි හිතනෝ නම් ඒක ඒ දුර්මතයත් අපි මේ පළවා හැරිය යුතුයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ රෝගීන් 10ක් ඉන්නවා. ඒතකොට මේ තත්ත්වය තුළ සමාජය තුළ තව මේ විස බීජය ගමන් කරනවා. එතකොට රජයේ තිකරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ අපගේ වගකීම වෙන්නේ මේ වෛරසයේ ගමන නැවැත්වීම. ඒ නිසා තමයි ඒ පියවර ගන්නෙ. අවසාන වශයෙන් ගනිපු පියවර තමයි අර ඉස්සෙල්ල රටවල් තුනකින් පැමිණෙන උදවිය නිරෝධායනයට පත් කිරීම සහ ඊට පස්සේ පසුව ඒකට යුරෝපයේ තව රටවල් ගොන්නක් එකතු කරා. වෙනත් රටවල් වලත් මේක වැඩි වෙනවා නම් අපිට මේකට එක්කහු කරන්න පුළුවන්. නිරෝධායන මධ්‍යස්ථානවල අලුත්ම තත්ත්වය මොන වගේද? ඇත්තටම අපි පටන් ගත්තේ නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් දෙකකින්. තාමත් කෙටියෙන් කිව්වොත් අද වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන 10ක් දක්වා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. මධ්‍යස්ථාන මේ 10ට 1719 දෙනෙක් ඇතුළු වුණා. ඒ 1719 න් 4 දෙනෙක් වෙනත් රෝග වෙනුවෙන් 4 දෙනෙක් ඉස්පිතාලගත වෙලා තියෙනවා වෙනත් රෝගවලින්. 1715 න් 1701ක් තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නවා. ඉතුරු 14 දෙනෙක් අපි රෝහල් ගත කරනු ලැබුවා. නිරෝධායන මධ්‍යස්ථාන ඒ 10ම ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කණ්ඩායම. වෛද්‍යතුමනි, මේ රෝගයේ විස බීජය පිළිබඳ විවිධ මත සමාජ ජාලාවල පැතිරී යනවා. මොකද මේක ඇත්ත කතාව? මේ විස බීජය කොරෝනා කියන වෛරසයේ එක ප්‍රභේදනයක්. ජනතාවට වරින් වර රෝග තත්ත්වයන් ඇති කරපු සාමාන්‍ය රෝග තත්ත්වයන් ඇති කරපු වෛරසයක්. ඒතර මේකේ මේ COVID-19 කියන ප්‍රභේදය නිසා බරපතල තත්ත්වයක් ඇති වෙන තත්ත්වයකයි පවතින. අපි දැනට දන්නා කාරණා අනුව මේ විස බීජය පැතිරෙන්නේ ශ්වසන පද්ධතියට තමයි පැතිරෙන්නේ. ඒතර ශ්වසන පද්ධතියට පැතිරෙන මේ වෛරසය අපි කහිනකොට නැත්තම් කිවිසිනකොට පිට වෙන කෙළබිනිති එක්ක පිටට ඇති වෙනවා. මේ වෛරස නිසා ඇති වෙන බලපෑම ඇති වෙන්නේ ශ්වසන පද්ධතියට. මොනවාද අපේ ආරක්ෂක ක්‍රම විය යුත්තේ? කහිනකොට යන ඒ බිනිති වල තමයි මේ වෛරසය තියෙන්නේ. ඒතර දැන් ඒක අපේ ඇඟට ඇතුළු වෙන එක වළක්ව ගන්න තමයි අපි කටයුතු කරන්න ඕනේ. අපි හොයාගන්න තියෙන දත්තයන් අනුව මීටරයකට එහාට මේ වෛරසය විසි වෙන්න විදිහක් නැහැ කෙළබිඳිති වලින්. ඒතර ළඟ ඇසුරු කිරීමේ මේ වෛරසය තව කෙනෙකුට යන්න තියෙන ඉඩකඩ වැඩි. හොඳින් අත් දෙක පිරිසිදු කර ගැනීම තුලින් අපි පෘෂ්ඨවල තැවරුණු වෛරසය අපේ අත්වලට ගෑවිලා තියෙනවා නම් ඒක අපිට විනාශ කර ගන්න පුළුවන්. සාමාන්‍ය සමහර මේ වෛරසය ඇතුල් වෙන්න බැරි. දැනට නම් එහෙම හොයාගෙන නැහැ. දැන් ඇයි මෙහෙම සියලුම මාධ්‍ය ආයතන එකතුලා මේ වගේ එක වැඩසටහනක් සියලුම මාධ්‍ය වලින් විකාශය කරන්න තීරණය කළේ? අපි මොන දේ කරත් රජයේ මොන දේ කරත් රජයේ මොන පියවර ගත්තත් අවසාන වශයෙන් ඒ හරි ක්‍රමයකට ඒක ජනතාවට sannivedane උන් නැත්තම් මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය නිසා තමයි අපි මාධ්‍ය වගකීම ඉටු කිරීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අපි එකතු විය යුතුයි කියන මේ සංකල්පය මුලින්ම අපිට ගෙනාවේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය.
ජනමාධ්‍ය මගින් කොරෝනා වෛරසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ප්‍රමාණවත් නොවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් ඉවන් මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින්. ස්ථිරවම හැම කෙනෙක්ම දින 14ට නිරෝධායනයට යන්නම ඒක ස්ථිරයි කාටවත් එකෙන් බේරෙන්න බෑ. අපේ එහෙම ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ සාකච්ඡාවක් නැහැ. ඒ කියන්නේ චීනයට ඕපන් විදේශිකයින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ක්‍රමයක් නැහැ. මොකද හේතුව මේක වස්සංගත තත්ත්වයක්. පිළිකාවෙන් මීට වඩා මැරෙනවා. වෙන රෝග වලින් මීට වඩා මැරෙනවා. ඇත්ත. පිළිකාව හෝ වෙන්නේ අක්මාවේ ඇතිවන ප්‍රශ්නයක් හෝ වෙන්නේ නැහැ. භූමින රෝගයක් තමයි වසංගත තත්ත්වයකට ගෙනියන්නේ. මේ ප්‍රශ්නය පිළිබඳව මොන හේතු නිසා ජනමාධ්‍ය ප්‍රමාණවත් ලෙස මැදිහත් වීමක් නැහැ කියනවා. අපේ වගකීමක් කියනවා කොහොමද අපි මේවා ඒ කියන්නේ පැතිරීම වළක්ව ගන්න කියලා. ඉදිරියේ මහමැතිවරණය පවත්වන වාත නැත් යන තීන්දුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් තීරණය කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වකුඹුර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මැතිවරණ කොමසාරිස්තුමා තමයි මේ මැතිවරණය කරන්නේ. අපි පාර්ලිමේන්තුව විසුරුන අවස්ථාව වෙනකොට මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. අපි පාර්ලිමේන්තුව විසුරුවේ දෙවෙනිදා. ඒතකොට මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. දැන් තමයි මේ ප්‍රශ්නේ මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මැතිවරණ කොමසාරිස්තුමාට පුළුවන් කොමිෂන් සභාවට සම්පූර්ණ බලය තියෙනවා. කොමිෂන් සභාව තමයි මේකේ බලධාරියා. ඒක කොමිෂන් සභාවට පුළුවන් යම්කිසි තීන්දුවක් අරගන්න මැතිවරණේ තියෙනවද නැද්ද කියලා. මම පෞද්ගලිකව මේ මැතිවරණේ කල් දැම්මා කියලා අපි කිසිම ප්‍රශ්නකුත් නැහැ. නැත්තම් පාර්ලිමේන්තුව කැඳවල මේ ප්‍රශ්නේ කතා කරන්න කිසි ප්‍රශ්නකුත් නැහැ. ඡන්ද කරන්න මිනිස්සු ඉන්න ඕනේ. අපි රැස්වෙන් තියන්න නෑ ඡන්ද කරන්නත් බෑ. විපක්ෂයට උමනාවක් ඇති කොහොම හරි කොරෝනා බෝ කරලා හරි මේ වෙලේ ඡන්ද කල් දාගන්න. මේක පිටින් දාලා හරි ඒගොල්ලන්ට යම්කිසි වාසියක් ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ වාසිය ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි ඔක්කොම කතා කරලා මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා කවුරුන්ද යන්න පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය දෙකට වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂය එහෙම තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් බහුතරයක් සමගි ජන බලවේගය තුලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා එකතු වෙලා තියෙනවා. මෙතන ප්‍රශ්න වෙන්නේ අවසානයේ ඉන්න 7-8 දෙනාත් තමගි ජන බලවේගයත් එක්ක ආවහම එහාට යන්තම් සක්මන් කරන්න විතරයි තියෙන්නේ. එතකොට එකම පක්ෂයක් තමයි අපි එක්සත් ජාතික පක්ෂයද? අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉතාමත් පැහැදිලිව එතුමා එක්ක මේ ගමනාව අවසාන මොහොතේ මේ වෙලාවේ මම කියන්නේ ඉතාමත් පැහැදිලිව කරුණාකරලා අපේ නායකතුමා යම් තීරණයක් ගත යුතු වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ තීන්දුවට එකගතාවය පළ කරනවා. මම අහන්නේ ඊළඟට දැන් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය තුල තව අවුරුද්දක් දෙකක් අපේ නායකතුමා ඉදී. ඊට පස්සේ කවුද මේක නායකත්වයට එන්නේ? අපිට පැහැදිලිව ප්‍රකාශයක් කරන්නට ඕන ඊළඟ නායකය කවුද එක්සත් ජාතික පක්ෂය කියලා. අපිට පේනවා සමගි ජන බලවේගයේ අද නායකත්වය අරගෙන තිබෙනවා. එතුමා තරුණ නායකයෙක් හැටියට තව අවුරුදු 10ක් 15ක් 20ක් වුණත් ඉස්සරහට යන්න පුළුවන්. ඉදිරියේ මහමැතිවරණයෙන් 3/2 බහුතර බලයක් නිසකයෙන්ම වත්මන් නාන්ටුව ලබාගෙන ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසනවා. ඒ කවුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඡන්දේ කල් තියන්නේ කොරෝනා නිසා. හැබැයි බෑ රටේ ආණ්ඩුවක් ඕනේ. ආණ්ඩුවක් ඕන ප්‍රශ්නෙට කියලා උත්තර හොයන්න කල් දාන්න වෙන්නේ නැහැ. සජිත් මහත්තයා එකක් දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල රටින් පිට වෙලා ඉන්නේ. වික්‍රමසිංහ මහත්තයා කොහේ ඇහිඳ දන්නේ නැහැ, කොහේ ගිහිල්ලා ඇහිඳ දන්නේ නැහැ. කොරෝනා හැදුනොදී එක්සත් ජාතික පක්ෂයේ භාගයකට භාගයක් හැදෙනවාමයි. දැන් එක පක්ෂේ දැන් දෙකක් වෙන්නේ යන්නේ. දැන් දෙන්න කතා දෙකකින්. හැබැයි අපිට එක දෙයක් කියන්න ඕන. දුරකතනේ හරි, අලියා හරි දෙක එකට එකතු වෙලාවත් පරාදයි. දෙක වෙන් වෙලාවත් පරාදයි. 3/2 බලය සහිත මා ආණ්ඩුවකට මා පොළවේ මිනිස්සු රැස්ති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව වැඩ කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මතුගම ප්‍රදේශයේදී මාධ්‍ය පිට අදහස් දක්වමින්.
මේ රටේ ජනතාව මීට මාස 4කට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරානේ එතුමාට අවුරුදු 5කට බලය දුන්නනේ ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක වැඩ කරන්න පුළුවන් එතුමා හිතන විදියට හිතන එතුමා බලයට ගේන්න උදව් කරපු කට්ටියගේ කණ්ඩායමක් තමයි ආණ්ඩුව බවට පත් වෙන්නත් ඕනේ එහෙම නැත්නම් අර එලහරකයි මීහරකයි වගේ ජනාධිපති එක පැත්තකින් ආණ්ඩුව තව පැත්තකින් පත් කළ තීරුවක් නැහැ එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ අවුරුදු 5ක් ගියාට පස්සේ ඔය ජනාධිපතිතුමා කියයි මට වැඩ කරගන්න බැරි වුණා ආණ්ඩුව බල නැති නිසා පාර්ලිමේන්තුව බොහෝතර නැති නිසා දැන් මොකද කියන්නේ ඔය කතාව අපි අවුරුදු 5කට පස්සේ අහන්න වෙනවක් නෑ මේ වෙලාව තමයි විධායකයයි ව්‍යවස්ථාදායක අතර ගැටුමක් නැතුවම යන්න ඕන වෙලාව අයියා ව්‍යවස්ථාදායක ප්‍රධානියා මල්ලි විධායකයේ ප්‍රධානියා මේ වගේ අවස්ථාවක් තවත් තිබෙනවයි දැන් තියෙන්නේ දෙන්නගේ බලය පාවිච්චි කරලා රට හදලා පෙන්වන්නේ ඒක අපි බලන් ඉන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව දීපු බලය අනුව රට හදලා සුපිරිමත් කරලා පෙන්වන හැටි දින සිය තුල ආණ්ඩුව රට සංවර්ධනය කරා ගෙන යාමට ශක්තිමත් අත්විවරමක් ගොඩනගා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතා පවසනවා. කුණ්ඩසාලේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ලක්ෂයකට මේ වෙනකොට අයියයි මල්ලි එක්ක හොයලා උපාධිධාරීන් ලක්ෂයකට රස්සාදී ප්‍රකම ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා. මතක තියාගන්න අපි කුණ්ඩසාලේ ආරම්භ කරපු කුණ්ඩසාලේ ගුවන්තොටුපළ හැදෙනවා. කොළඹ මේ පාර පෝලෙන් එකට එහෙම නැත්නම් ලේන් හතරට හැදෙනවා කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉඳන් වසර දෙකමාරේ අවසාන වෙනවා වෙළඳ කලාපයක් ඒ බලාතර ගේනවා 25000කට රජී ආදන වැඩපිළිවෙලක් ඒ කලාපේ නිර්මාණය වෙනවා මෙවැනි ලොකීමේකේ විශාල වැඩපිළිවෙලක් ගණනාවක් මේ දින සියය තුළත ශක්තිමත් අත්විවරමක් දාලා අවසානයි මිත්‍රවරු ඊගාවට එන පාර්ලිමේන්තු ප්‍රතිවර්ණයේදී ස්ථාවර පාර්ලිමේන්තුවක් හදන්න වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන ආසනය බවට කුණ්ඩසාලේ ආසනය පත් කරනවායි කියන එක ඉරහඳසේ විශ්වාසයි කියන එක මට දැනෙනවා තමුන් ආසලත් එක්ක මේ ගමන යනකොට එක්සත් ජාතික පක්ෂය තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ එම පක්ෂයට අනාගතයක් නොමැති බව දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ස්ථිර ලෙසම මේ රටේ ජනතාව මේ මැතිවරණයේදී තුනෙන් දෙක බලයක් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයට ලබා දෙනවා. මොකද ජනතාව දන්නවා පසුගිය ජනාධිපතිවරණදී ලැබූ ජයග්‍රහණය තුළ රට හැටියට ජනතාව හැටියට සේවයක් කරන්නට නම් ඒ ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතුයි. ඒ බලය අපට ලබා දෙන බවට අපේ හදවතේ දැඩි විශ්වාසයක් තියෙනවා. තමන්ගේ පක්ෂය එකට එකතු කරගන්න පුළුවන් කමක් නැතිනම් ඒ අය රටේ ජාතික ප්‍රශ්න රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳයි කියලා අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. මම දකින්නේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප්‍රධාන පෙළේ ජාතික දේශපාලන පක්ෂයක්. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ UNP දේශපාලන වශයෙන් මූණ දීපු ඉතාම කටුකතම අසීරුතම සාවාසි සහගතම තත්වයට තමයි අද මූණ දීලා තියෙන්නේ. මේ ඇති වුණු තත්වයන් ගැන කල්පනා කරලා බලනකොට අපට UNP කිසිදාක අනාගතයක් නැහැ කියන එක පැහැදිලිව ස්ථිර ලෙස කියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින්නේ ඒකාධිපති පාලනයක් බව ජාතික භික්ෂු පෙරමුණ පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. ලංකාවේ මේමන විට පරණ තිබිච්ච මර්ධනකාරී වැඩපිළිවෙල නැවත ආණ්ඩුව විසින් දියත් කරමින් පවත්වනවා. විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධ ඒ වගේම ජනතාවගේ ප්‍රශ්නවලට සිසුන්ගේ ප්‍රශ්නවලට මහජනතාවගේ කම්කරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන එක වෙනුවට ආණ්ඩුව සිද්ධ කරන්නේ මර්ධනය කියන එක. එනිසා අපි ආණ්ඩුවට කියනවා මර්ධනය කියනවා වෙනුවට ජනතාවට පීඩාකාරීව හැසිරෙනවා වෙනුවට හැමෝම එකතු කරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේනවා කියපු රට හදනවා කියපු රට හදන්න මේ රට ගිලගත්ත ඒකාධිපති යුගයක් තිබුණා. ඒ ඒකාධිපති යුගය අවසන් කරලා 19 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ විශේෂයෙන්ම ජනතාවට දුන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී භව එදා රනිල් වික්‍රමසිංහ ගරු ඇමතිතුමා අල්ලේ ගහ මන්දිරයේ ඉඳලා මේක රැකගන්න මහන්සි ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්මයා නරක නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා නරක කරන පිරිසක් ඉන්නවා එතන. නිසා සියලු දෙනාටම මේ වෙලාවේ මතක් කරනවා සිරිපොතේ සුදු කොඩි දාලා රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙට්ටියකට දාලා හිර කරන්න එපායි කියන විශේෂයෙන් මතක් කරනවා. ත්‍රිකුණා බලය ඒ 6 ප්‍රධාන මාර්ගය හරස් කරමින් දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ වනාලේ ගැටලුවක් පුල් කර ගනිමින් දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ පසුගිය දා වනාලි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයෙකුගේ දේහයක් ත්‍රිකුණා මලය ඒ 6 ප්‍රධාන මාර්ගයට රැගෙන විත් ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.
මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියේ කලක පටන් ඇතිව තිබෙන අලි ගැටලුවට රජයෙන් විසඳුම් ඉල්ලා සිටියද අදාළ බලධාරීන් විසින් එයට නිසි විසඳුමක් ලබා නොදුන් බවයි. පොලිස් නිලධාරියන්ට මොනවත් කරන්න එපා. එච්චර එයාලා ඉන්නේ අපේ සහයෝගේ අපේ ආරක්ෂාවට. මෙම උද්ඝෝෂණය ත්‍රිකුණාමලයේ දඹුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර විරෝධතාකරුවන් විසින් මාර්ගයේ ගමන් කළ රථවාහනවලටද දැඩි බාධා එල්ල කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ නමුත් විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට වනජීවී නිලධාරියෙකු පැමිණ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීමට පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියා. දැන් රටකට අපවත් කිහිපයක් කෙටියෙන්. හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනවලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පිළිබඳව වාර්තාවක් නගර සභාවට සහ පොලිසියට ලබා දෙන ලෙස හැටන් දික්කෝ නගර සභාවෙන් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙසයි. හෙට දින සිට එළඹෙන 18 වනදා දක්වා උතුරු පළාතේ හැර දිවයිනේ අනිකුත් ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දින බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස දෙකින් පසුව වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වේලියෝය අමුණේ වැලිපොම්ප කර වැලියෝයට අපද්‍රව්‍ය මුදා හැරීමට විරෝධය පළ කරමින් ජනතා අත්සන් ලබා ගැනීමක් පසුගියදා සිදු කෙරුණා. ලෝක ග්ලූකෝමා දිනයට සමගාමීව ග්ලූකෝමා අක්ෂිසායනයක් ගුවන් හමුදා කොළඹ කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා මණ්ඩපයේදී පසුගියදා සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමේ සංවිධානය කළ 2019 යතුරුපැදි තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය ඊගල් ලැගුම් ස්ථානයේදී පසුගියදා පැවැත්වුණා. ගම්පා නගරයේ වගුරු බිමක් ආශ්‍රිතව යාචකීන් යොදාගෙන මහා පරිමාණයෙන් සිදු කළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් වැටලීමට යක්කල පොලිසිය සමත් වුණා. එත් සමකින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. තව සුනුසුම් කරන තවත්වා දැනගන්න එක්වන www.cnews.lk අපගේ වෙබ්පිටුවට. යළි තමයිම සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.